අද මම හදන්නේ පරිප්පු තෙල් ලබදාන්න. මුලින්ම පරිප්පු ටික හොදා ගන්නවා. දෙපාරක් විතර හොදා ගන්න පරිප්පු ටික. ඊට පස්සේ මම ඒකට මිරිස් කුඩු එකතු කරගන්නවා. තේ හැඳි ගහමාරක් වගේ කහකුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ආමුසරක් කුඩු තේ හැඳක් විතර එකතු කරගන්නවා මම. ඊට පස්සේ මම වතුර එකතු කරගන්නවා පරිප්පු කරියේ තැම්බෙන්න ඕන ගානට. ඊට පස්සේ මම කපාගත්තු ලුණු කරපිංචා සුදු ලුණුත් එකතු කරගන්න හැම වතුරයකටම පරිප්පුවේ. අම්මිස් කාල් දෙක තුනකුයි. දැන් මේක ලිපේ තියලා අපි පරිප්පු හොඳට දැම්මම එක වතුර ටික ඇහෙනකම් තියාගමු ලිපේ. පරිප්පු ටික එහෙම තැම්බුණාට පස්සේ වෙනම භාජනයකට දාගෙන මම බාගත් පරිප්පු කරියකට ලුණු වතුර එකතු කරගන්නවා. දැන් පරිප්පු වල ලුණු එකතු කරද්දී අනිවාර්යයෙන්ම පරිප්පු තැම්බුණාට පස්සේ ලුණු එකතු කරන්න. ඒ පරිප්පු තිබ්බ ඇතුළේ මම ලිපේ තියාගෙන පොල් තෙල් දාලා පොල් තෙල් රත් වෙද්දී අබ ටිකකුත් දාගන්නවා. ඒකම ලුණු කෑලි කීපයකුත් දාගන්නවා. ඒකම තඹාගත්ත පරිප්පු ටික දැන් මේකට එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්න මේ තෙල් ලබේක. එහෙම විනාඩියක් දෙකක් වගේ මෙහෙම ලිපේ තියාගෙන හොඳට රත් කරගන්න. පරිප්පු දැන් හොඳට තැම්බිලා තියෙන මේ හින්දා ගොඩක් වෙලා තියන්න ඕනේ. පොඩි වෙලාවක් තියලා බා ගන්න ලිපේ. දැන් ඉතින් අපිට තියෙන පරිප්පු කරි රස බලන්න තමයි. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලා හදලා බලලා. එහෙනම් අදට ගිහින් ඉන්නවා.